පසහන් අපේ youtubeු් නාලිකාවට පුදන එකතුවෙලාන්න ඔයාලා හැමෝම ආයු බොහෝ කියලා සුපුරුද ලිගතකමින් අදත් පිළිගන්නවා ඔයාල තාමත් අපේ චැනල් එකත් එ එක එකතු වෙලා නැත්තන් අපේ චැනල්ලි එක සත්ස්කයි් කරලා අපිත් එක්ක එකතු වෙන්න. බෙල්ලයික එකත් සැල් කරන්න අමතර කරන්න එපා එතකොට අපි අලුත් වීඩුව එකක් තාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් ඩක්තෙනෙක් විලාසිතාවක් විදිහට රුද්රක්ෂ පලදිනවා. මේ ගැන තැන්වත් භාවයකින් හෝ නොදැනවත්භාවයකින් හෝ විලාසිතාවක් ආකාරයටත් වර්තමානය වන විට මේ රුද්රක්ෂ පැළඳීම බොහොම චනප්‍රියයි. ඉති පාසටන් අපි අදකතා කරන්න යන්නේ මේ රුද්‍රරක්ෂ ගැන වගේම. රුද්්‍රක්ෂ භාවිතා කිරීම ගැනයි. යම් පුද්ගලේගෙන නිවැරදි පලාාපල ලබාගන්න පුළුවන් අංක විද්‍යාව අනුහෝ වගේම? රාශර ක්‍රමයා අනුවද රුද්රක්ෂ භාවිතා කරනවා. තමන්ගේ දයිවාංකය ලග්නය, මහදශාව, අතුරුදශා ජන්ම නැකතමින්ම ඒවායේ ගෝචරයට අනුව හෝ යෝගකාරක ග්‍රහයානුව කෙනෙක්ට මේ රුද්‍රරක්ෂ තෝරගන්න පුළුවන්. මේ රුදරක්ෂ ශරීරයේ ඉෂ්පර්ශ වනාකාරයට පැළඳීමෙන් එහි ඇති විද්‍යුත් චුම්බක ශක්තිය ශරීරයට උරාගන්නෝ වගේම එහෙම අරගෙන. එහි ඇති ස්භාවික ශක්තියෙන් හා බලයෙන් ඒ පලඳන පුද්ගලයාගේ අපල උපත්‍රව දුරු කරනවා. මේ හින්දා ඒකිනා සතු අධ්‍යාත්මික ගුණය වැඩිවෙනවා. ශබ්ද තරංග උරාගැනීමට වගේම එම ශබ්ද තරංග ගබඩා කර ගැනීමටත් අපූරු හැකියාවක් මේ රුද්්‍රාක්ෂ සතුවෙනවා ඒහින්ද තමයි වේදමන්ත්‍රවලින් වගේම ස්ත්‍රෝත්‍රවලින් මේ රුද්්‍රාක්ෂ ජප කරන්නේ. ඒම ජපකිරීම මගින්. රුද්‍රක්ෂවල බලය වැඩිවන බවට විශ්වාසයක් පවතිනවා නියමාකාරයට ජීවම් කරපු රුත්්‍රක්ෂ පැළඳීමෙන් දෙවියන් සමඟ පවා ආධ්‍යාත්මිකව සංනිවේදනයක් කළ හැකි බව ඒ පලදින බොහෝදිනිෙක් දන්නවා වෙන්න පුළුවන් ඒ වගේම තමයි වැලඳී තිබෙන රෝග නිවාරණය කිරීමට වගේම වැලඳන්න පුළුවන් රෝග කල්වෙේලා ඇතිව වලාක්වා ගණටත් ජීවිතයට සමෘධියයක් ලබා ගැනීමටත් නිසි ආකාරයට රුද්‍රරක්ෂ පැළඳීමෙන් හැකියාව ලැබෙනවා. රුද්‍රක්‍ෂභීජයේ උඩකොටස බ්‍රහ්ම ලෙසත්. මැඳකොටස විශ්ණු ලෙසත්, පහතම කොටස ශිව ලෙසත් හඳුනොන ලබනවා. ඒනිසා සිව දෙවියන්ගේ විතරක් නෙවෙයි. ඕනෑම දෙවි කෙනෙකුගේ බලය ආශිර්වාදය උරාගැනීමේ හැකියාවක් රුද්්‍රරක්ෂය සත්වෙනවා. සිව දෙවියන් බාහුවේ රුද්‍රාක්ෂමාලයක් පැළඳ සිටින ආකාරයෙන් නිරූපණය කරමින් ප්‍රතිමාණෙලීම වගේම. සිතුවම් නිර්මාණය කර ඇති ආකාරයක් ඔබ දැකතිබෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව මේ රුද්්‍රාක්ෂයට, දිී්‍ය මේ බලයක් ලැබී ඇති බවට විශ්වාසයක් පවතිනවා. මේ Bජ. මුහුණට මුකී හෙවත් මුහුණු ගණනක් ඇති ඒවත් තිබුණද බහුලවතියෙන්නේ එකේ ඉඳලා විසි එක දක්වා තියෙන රුද්‍රාක්‍ෂයි. වගේම තමයි. මේ මුහුණුවනුව රුද්්‍රාක්‍ෂයට අධිපතිවනු දෙවිවරු සිටිනවා මෙන්න මේ ආකාරයට. ඒක මුකී ෙවත් එක මුොහුණක් ඇති රුද්්‍රාක්ෂයට වගේම පාලස්මකි රුද්‍රාක්ෂයට අධිපති වෙන්නේෙ මහා දෙවියන් එහමත් නැත්නම් ශිව දෙවියන් මුකී දෙකක් තියෙනවා නම් එයට පාර්වතී මෑණයන් හා ශිව දෙවියන් අධිපතිීත්වය දරනවා ත්‍රී මුකිීනම් මහා බ්‍රහ්මයා අධිපති වෙනවා චතුර් මුකීනම් මහාබ්‍රහ්මයමන්ම සරස්වති දේවියද එහි අධිපතිීත්වය දරනවා පචමුකී නම් පංචමහා දෙවිවරු අධිපති වෙනවා සයමුකී නම් කතරගම දෙවියන් අධිපතිීත්වය දරනවා සප්තමුකී නම් මහාලක්ෂ්මී දෙවගනත් අෂ්ටමුකී නම් ගණ දෙවියනුත් නවමුකී නම් දුර්ගාමෑණියනුත් අධිපතිීත්වය දරනවා. දසමුකී හා දහ නවමුකී රුදරාක්ෂයට මහා විශ්ණු දෙවියන් අධිපති වෙනවා ඒ වගේම එක්ලොස්මකීරු ද්රාක්ෂයට හනුමාන් අධිපති වෙන. ොස්මුකි රුද්්‍රාක්ෂයට සූරයදදිවිය රාජ්‍යයාද තෙලෙස්මුකිී රුද්්‍රාක්ෂයට ඉන්ද්‍ර දෙවියනුත්. තුදුස්මුකී රුද්්‍රාක්‍ෂයට රාම දෙවියනුත් අධිපතිීත්වය දරනවා. සොලොස්මුකී රුද්්‍රාක්ෂයට මහාබද්‍රකාලී දේවියත් දා හත්මුකී රුද විශ්වකර්ම දෙවියනුත් අටලොස්මුොකිී රුද්‍රාක්‍ෂයට මිහිකතදේවියත්. විසිමුකී රුද්‍රාක්ෂයට විශ්ණ දෙවියන් හා ශිව දෙවියෙනුත්. විසි එක්මුකී රුද්‍රාක්ෂයට මහා කුවර දෙවියනුත් අධිපතිීත්වය දරනවා. ඒවගේම තමයි රුද්්‍රක්ෂ දෙකක් බද්ධ වෙලා තියෙනවා නම්. එහි අධිපතිීත්වය ධරන්නේ මහා දෙවියන් හා පාර්වතිමෑණියන්. තුනක් එකට බද්ධ වෙලා තියෙනවා නම් මහා බ්‍රහ්ම දෙවියන් විශ්ණු දෙවියන් ශිව දෙවියන් අධිපතිීත්වය දරනවා. කෙනෙකුගේ ජන්මාංකය එක නම් ඒකමුකි රුද්්‍රාක්ෂයත්, ජන්මාංකයේ දෙකනම්, දීමුකි රුද්්‍රරාක්ෂියත්, ජන්මාංකය තුනනම්, ච රුද්රක්ෂත් ජන්මාංකය හතර නම් අෂ්ටමුකි රුදරාක්ෂත් ජන්මාංකය පහනම් චතුර්මකි රුදරාක්ෂත් ජන්මාංකය හාය නම් සයමුකි රුද්රාක්ෂත් ජන්මාංකය හතනම් නවමුකි රුදරක්ෂත් ජන්මාංකය අටනම් සප්තමුකි රුද්රක්ෂත් ජන්මාංකය නමේ නම් ත්‍රීමුකි රුද්රාක්ෂත් පැළඳීම තමයි සුදුසු විදියට පිළිගැනන්නේ දශා අධිපතින්ද සුබ පලදිනාක්කාරයට රුද්‍රාක්ෂ පැළඳීම කෙනෙක් සිදු කරනවානම්. මේ අයිරින් පැළඳීම සුබඵල ලබාදිනවා. රවීග්‍රහයට ඒකමුකිී රුද්‍රාක්ෂයද, සඳුට දීමුකිී රුද්‍රාක්ෂයද. කුජට ත්‍රීමුකිී රුද්රාක්ෂයද. බුද්ධට චතුර්මුකිී රුද්්‍රාක්ෂයද. ගුරුට පංචමුකී රුදරාක්‍ෂයද, සිකුරුට සයමුකී රුදරාක්ෂයද. ශනිට සප්තමුකී රුද්‍රරක්ෂයද. ්‍රාහෝට අෂ්ටමුකිී රුද්්‍රාක්ෂයද, කේතුට නවමුකිී රුද්්‍රාක්ෂයද, ඉතාමත් සුබ රුද්්‍රක්ෂ වෙනවා. ලග්න අනුව මේෂ ත්‍රීමුකිී රුදරාක්ෂයද, රෘෂභ චතුර්මුකිී රුද්‍රරාක්‍ෂයද. මිතුන සයමුකිී රුදරාක්ෂයද. කටක වීමුකිී රුද්්‍රාක්ෂයද. සිංහ දොලොස්මුකි රුද්‍රාක්ෂයද. ක්යා සප්තමුකී රෘුද්‍රාක්ෂයද. දුලා සයමුකී රුද්්‍රරාක්‍ෂයද, රොස්්චික පංචමුකී රුද්රාක්‍ෂයද දනු දොළස්මුකී රුද්‍රරාක්‍ෂයද මකර සයමුකී රුද්්‍රරාක්‍ෂයද කුම්බ සප්තමුකී රුද්්‍රාක්‍ෂයද මීන ත්‍රීමුකී රුද්්‍රක්ෂයක් පැළඳීම. ඉතාමත්ම සුභභාවටයි පිළිගන්නේ. ඒවගේම තමයි රුද්්‍රාක්‍ෂ පළඳන්නත් සම්මධ ක්‍රමයක් තියෙනවා. ඒවගේම ශරීරේත් විශේෂිත ස්ථාන තියෙනවා. මුලින්ම අපි බලමුකු රුද්්‍රරක්ෂ පලඳන්න අපේ ශරීරයේ විශේෂිත ඉස්ථානමනවාද කියලා. ඒ හිස අත්ත මැනිික්කටුව, ගෙල, නලල, පපුුව හබාහුව විශේෂ ස්ථාන වෙනවා. ඒ වගේම මේ ස්ථානවඩ රුද්්‍රරක්ෂ පලඳින්න සම්මත ඇටගණනක් තියෙනවා. හිස්සට රුද්්‍රක්‍ෂමාලයක් පලදින වනම්. සඳහා රුද්්‍රක්ෂයක් පමණක් භාවිතා කළයුතු වෙනවා ගෙලට පලදිනවනම් රුද්්‍රාක් සෑයට තිස් දෙකක් භාවිතා කරනවා නලලට නම් රුද්්‍රාක් සෑට හතලියයක් භාවිතා කරනවා පපුුවට රුද්්‍රක්ෂමාලයක් පලදිනවනම් ඒ සඳහා රුද්්‍රාක්ෂෑට එකසිය අටක් භාවිතා කරනවා අතට හරි මැනික්කටුවට හරි රුද්්‍රාක්ෂමාලයක් පලදිනවනම් ඒ සඳහා රුද්්‍රාක් සෑයටට දොළහක් භාවිතා කළ යුතු වෙනවා නවගුණ වැල සඳහා රුද්්‍රාක්ෂැට එකසි අටක් යොදා ගන්නවා. ඉතිං මේ රුද්‍රාක්ෂමාල පැළඳීම, කෙනෙක් තමන්ගේ ජන්මාංකේයට දශා අතුරුදසාවලට ගැලපෙන ආකාරයට. රුද්්‍රාක්ෂවර්ග යොදා ගැනීම සිදදු කොළහොත්. ඉතාමත් සුබඵල ගෙන දෙන බවතමයි විශ්වාසය වෙන්නේ. එහෙම පලදින රුද්‍රාක්ෂ අදාලෙ ස්ප්‍රෝත්‍රවලින් ජීවම් කරල හරි. සේත් පිරිත්වලින් පිරිත් කරලා හරි පැළඳීමෙන්. සියලු දෝස අපල දුරුවෙලා. සුබ පල උදාක්කරන ජීවිතයක්කට උරුමකම් කියන්න පුළුවන් බව තමයි ඒ ගැන දන්න සීලු දෙනාගම විශ්වාසය වෙන්නේ. දැනටමත් ඔයා මේ රුද්්‍රාක්ෂමාලයක් පලදිනව නම් හරි පලඳන්න බලාපොරොත්තු වෙනවනම් හරි ඒක නිවරදිආකාරයට ඒෂ්ඨ කරගන්න අපේ මේ පුංචි වීඩියෝ එක උදව්වක් වෙන්න ඇති කියලා පාසටහන් අපේ විශ්වාස කරනවා. ඉති මේ වීඩියෝ එකට ලයික් එකක් කරලා යාළුවන්ටත් බලන්න ශෂයා කරන්න. ත්තෙකඇතුව ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් කරන්න කියල පුංචයාරාධනාවක් කරනෝ එහිනම් ආයෙමත් අලු ත්වීඩියෝයකින් හමුවෙනකම් ඔල් හැමෝටම සුබදවසාක්.